असंक रात्रिय හර්ෂණියගේ නිවසට යාමට සැරසුණි කැමැත්තකින් නොවේ. ඔහුට ඕන වූයේ ඊට වඩා හැඟීම්බර සැන්දෑවක් ගත කරන්නට. බියර් බෝතල් 3-4ක් වාහනේ දමාගෙන නාලකවත් ඇදගෙන පාර්ලිමේන්තු උද්‍යානයේ නිෂ්කලංක තැනකට වී මේ හැන්දෑව ගත කරන්නට ඇතනම් යයි ඔහු සිදුවේ. හදවත තුල බුබුල්වන ආගන්තුක හැඟීම් ආශාවෙන් විදීම තරම් සොඳුරු වැඩක් තවත් නැත. එහෙත් හර්ෂණියගේ ආරාධනාවට පිටුපාන තරම් ශක්තියක් අසංකට නොවිය. ඔහු ඇඟ සෝදාගෙන කාමරයට පැමිණියත් සෑහෙන වේලාවක් ඒ කල්ැරියේ. අල්මාරිය අරිද්දි ලස්සනට මොඩ් එකට ඇඳගෙන ඉන්නේයි හර්ෂණී කියව කතාව අසංකර සීවිය. ඔහු ඊටාමතාම ලේ පැහැගත් බතික් සරමත් සල්ල සුදු කමිසුත් ඇඳ ගත්තේය. ඒ ඇඳුමට තමා ලස්සනයි අසංකර සිතුනේ. ඒ ඇඳ පසුයි. තමාව දුටුවනම හර්ෂණී මූණ අඳුරු කරගන්නා බව දැනදැනම අසංකය ඇඳ ගත්තේය. විලවුන් බිඳක් ගෙලේ තවරා අත්වලසු පමණක් වමතර දමාගෙන අසංකය අතුරු අතර ගත්තේය. ඇයි පුතා දැන් මාමලක් ගෙදර ඩිනර් එකට යනවා කිව්ව නේද? අසංක සරමකින් හා සාමාන්‍ය කමිසෙකින් සැරසී පහළට එද්දී රණතුංග මහත්මිය අසුවාය. "මේ ඒ තමයි අම්ම යන්නේ" හෝ සිනාසී කීවේය. "ඔහොම? ඔව් ඇයි ලස්සන නැද්ද?" "අපෝ නෑ හරි ලස්සනයි. මං ආසම නෑ ඔයා ඔය ඩෙනිම් කලිසම් කෑලි ඇඳන් ඉන්නවට. ඒත් මට පුදුමයි ඔයා ගැන." රණතුංග මහත්මිය අමුතුම ලෙස සිනාසී පුදුදෙස බැලුවාය. උස මහත් වූ පසු පිරිමි දරුවන්ගේ හැඟීම් පුදුමාකාර ලෙස වෙනස් වේ. "ඇයි මන්දා අර කෙල්ල දැන් ඔයාට බණි. ඒකේ කැමති නෑ ගොඩ යන්න. සරම ඇඳාම ගොඩ යවෙනවද? ජී.ආර්. ජයවර්ධන ගොඩේක්ද? විජේ කුමාරතුංග ගොඩේක්ද? අර්ජුන රණතුංග ගොඩේක්ද? එයාලා ඔක්කොම වැදගත් ඇඟ වලට ඇඳි සරම. ඒකත් ඇත්ත. අත වනවන යන්නේ නැතුව මොනවා හරි අරගෙන යන්න." අසංක ගීතයක පද මොමුණුමින් යද්දී රණතුංග මහත්මිය ඔහු දෙසම බලා වුණාය. ඔහු වෙත මෙන්නදා නැති මොකද්දෝ එළියක් අද ඇති බව ඇයට සිතුණි. කිරුළුපන උද්‍යාන මාවතර වාහනය හරවද්දී අසංග සිතුවේ හර්ෂණී ගැන. සෑහෙන වේලාවක් සිතුවද ඔහුගේ සිතට හැඟීමක් දැනුනේ නැත. ඇය තම අනාගතයේ නියතයක් පමණක් යයි ඔහු සපස්සෝ සිතුවේ. ඔහු නිවස ඉදිරිපිට වාහනේ නවත්තද්දී තවත් වාහන දෙකක් පමණ පැමිණ තිබුණි. වෙනදා නැති අපහසුතාවයකින් ඔහු වාහනෙන් බැස්සේය. ගෙට ඇතුළු වන්නත් පෙර හර්ෂණී දොරකඩට ආවායි. කිටි සායක අලුත්ම විලාසිතා රැල්ලේ ඇඟටම හිරෝ කුඩා ටී-ෂර්ට් එකක් ඇඳගෙන උන් හර්ෂණිය දෙස අසංක බැලුවේ ඇස් පුංචි කරගෙන. අසංකව දුටුවම හර්ෂණියගේ මූණ වෙනස් විය. ඇය මොනවද කියන්නට කට හැදුවද ඒ වෙන විට ඔහු ළඟටම පැමිණියේ. "ඔන්න මං ආවා." ඔහු සිනාසී කීවේ. "ඔහොම ආවට වඩා හොඳයි නෑයොත් මිහිටියනම්. යන්." අසංකේ වචන බලාපොරොත්තු නිසාද ඔහුගේ සිතට බරක් නොදැනුනි. විශාල ශාලයේ කොනගෝ සැටියෙද අසංක හර්ෂණිය පිටුපස ඇවිදගෙන ගියේ. අසංක ඇවිදිද්දී ඔහුගේ සිල්ක් සරම දෙපාවල දැවටීම නිසා නැගෙන සිලිස් සිලිස් සන හර්ෂණියගේ සිතේ ඇතිගලේ යමනාපයෙන්. ඇය තාම මිතුරයන් තිදෙනා දෙස බැලුවේ තරමක චක්තියකින්. පරක්කු නිසා ගෙදර උන්න හැටියෙම ඇවිත් හර්ෂණී මිතුරයන්ට එසේ කියද්දී ඔහු යටිසිතින් සිනාසුණියේ. තමා සරමක් ඇඳගෙන ආයක ඇයට ලැජ්ජ. අරම කීවේ මිතුරයන්ගෙන් ඒ වසා ගන්නට. යමක් වැසීම ඒ මතු කිරීමක ඇය දන්නේ නැත. "මේ අංජලි, මේ නිෂාදි, මෙයා රසිකා. රසිකාව නම් ඔයාට හම්බෙලා තියනව නේද? මේ අසංක කොළඹ ෆැෂන් කම්ප්ලෙක්ස් එකේ MD." ඒ කියද්දී හර්ෂණගේ මූණේ මතුවෙන හැඟීම් අසංක බලා වුණේ. අසංකේ හැඬීම් මැඩගෙන යුවතියන් හා සිනාසුණියේ. ඔවුන් අසංක දෙස බැලුවේ අමුතුම ආකාරයකට. ඔවුන් බලාපොරොත්තු අසංක නොපැමිණීම ගැන ඔවුන් යමක් හිතනවා විය යුතුයයි අසංක සිතුවේ. "මං කොළඹ ෆැෂන් එක ඔයාලගේ කිව්වම නිෂාදි පොඩි චෝදනාවක් කළා අසංක අයියා. මටත් හිතුණා ඒක හරි කියලා." අසංක සමීපෙම හර්ෂණී ඉඳගෙන කීවාය. "ඒ මොකද්ද?" අසංක ඉදිරියේ යුවතියක් කතා කිරීමට මැලිවිය. "මොකද්ද නිෂාදි ඔයා කියන්න?" "නෑ ඔයාගේ ෂෝරූම් එකට අපි 3-4 වතාවක් ගිහිල්ලා තිනවා. ඒකේ මේ ෆැෂන්ස් ගොඩක් ඒවා හරි චීප්. රිච් මදි. කොල්ලෝ පිටි අනෙක් ෂෝරූම්ස් වල ඊට වඩා අලුත් පැටර්න්ස් තියෙනවා." අසංක යටිතොල සපාගෙන මොහොතක් ඇය දෙස බලා වුණේ. ඔහු ඔහුගේ ව්‍යාපාරයට ඇත්තටම ආදරය කළේ. ඒට ගරහනවට ඔහු කැමති වුණේ නැත. විලාසිතා තෝරන්නේ අත්දැකීම නොවේ. මෙතෙක්ේ වැරදි නැත. "මම හරි නේද?" අසංක කල්පනා කරදී ඇය ඇසුවාය. "ඔයා කිව්වේ එක ගැන නම් හරි සතුටුයි. අපි නිතරම කන්සියුමර්ස්ලාගේ යෝජනා තෝදනා පිළිගන්නවා. හැබැයි එකක්. අපි සාප්පුවට ෆැෂන් දාන්නේ ඇඳුම් අතගාලා ෆිට ඔන් කරලා. මිරිකලා එකක්වත් නොගෙන දාලා යන කොළඹ පිස්සු කෙල්ලන්ට නම් නෙමෙයි. හොඳට ඇඳුම් ගන්න අයට. එයාලා ඉල්ලන ෆැෂන්ස් තමයි දාන්නේ." අසංක කේන්ති නොගෙන බොහෝසේ පරිස්සමින් කීවේ. ඒට යටිතොල හපාගත්තේ හර්ෂණීය. ඇය පුටුවැන්ද මත ඇති අතින් තම මිතුරයන්ට නොපෙනෙන්නට අසංකගේ පිට කනිත්තුවාය. "අපි ගිය සතියේ එහෙ ගියා. අලුත් පැටර්න් මොනවත් තිබුණේ නැහැ." ඇය පරාජය පිළිගන්න කැමති නැතයි අසංකර සිතුණි. "මොනවද අලුත් පැටර්න්? මාකට් එකට ඇවිල්ලා තිනෝ අර සිල්වර් ස්ප්‍රේ රෙද්දෙන් මහපු පාටි ඩ්‍රෙස් එක. ඔයාලගේ ඒකනේ අසංගත වූ යතුරුකාරකව ඇදස බැලුවේ. ඔහු සිනාසුනේ වඩා සෝදා කපටි ලෙසේ. ඔයා දන්නවද මේ පාටි ඩ්‍රෙස් එකක් කීයද කියලා? දන්නේ නැහැ. ඇයි දේවුරු සලවා කීවායි? අඩම ගානේ 3750යි. එතන ඉඳලා 7600 වෙනකන් තියෙනවා. වෙන්නේ නැති. ඇයි කිව්වේ ගන්න නොගෙනේ? ඒ ගාන කෙවල මේ පාටි ඩ්‍රෙස් එක ගන්න පුළුවන් මොන කිල්ලටද? අද කාලේ කිල්ලෙක්ගේ පඩියම 4500යි. එහෙම වෙදී 34000ක් දීලා ගවමක් ගත්තම ඒ කෙල්ලේ මේ මාසේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නේ එක පැත්තක් විතරයි. ඒ වගේ ගවමක් ඇදලා ඒ කෙල්ල කොහෙ යන්නද? බොයිෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්නද? එතනයි ප්‍රශ්නේ. අසංකගේ තර්කෙන් යුවතියන් පසුබෑවයි. ඒ වුණාට අසංකයි ඒ ගාන ගෙවලා පාටි ඩ්‍රෙස් එකක් ගන්න පුළුවන් ගර්ල්ස්ලාත් ඉන්නවා. එයාලට ඒවා ඇඳගෙන යන්න තැනුත් තියෙනවා නේද? හර්ෂණි කිව්වේ මිතුරයන් බේරා ගනිමිනි. අසංක සිනාසුනේ සංසුන්ව තරහක් නොගෙනේ. පුළුවන්. එහෙම අයත් ඉන්නවා තමයි. ඔයාට පුළුවන්. මාමා හොඳට හම්බ කරලානේ තියෙන්නේ. ඔය තුන් දෙනාටත් පුළුවන් ඇති. ඒත් ඔයාලා හතර දෙනා නෙමෙයිනේ අපි බිස්නස් කරන්නේ. ඒ වගේ ගවුමක් එක සාමාන්‍ය ගවුමක් දැම්මම අපි ළඟට එන ගෑනු ළමයි ඒ ගවුම අතගාලා ගාන බල්ලා හූල්ලලා ඒව ගන්න බෑ කියලා ලාභ එකක් අරගෙන යනවා. ළමයාගේ හිතට හරි අප්සෙට්. ඇයි එතන තිබ්බ හොඳම එක එයාට ගන්න බැරි වුණානේ. එයා කම්ප්ලීට්ලි සැටිස්ෆයි කස්ටමර් කෙනෙක් විදියට නෙමෙයි සාප්පෙන් එළියට යන්නේ. එයාට හරි දුකයි. හොඳ එක අතගාලා බාල එකක් අරන් යනවා කියලා ඒ ළමයා හිතන්නේ. එහෙම වුණොත් යන කෙනා ආයි අපි ළඟට එන්නේ නැහැ. අපි යාට පෙන්වන්න ඕන මෙතන තියෙන හොඳම ලස්සනම අලුත්ම ඇඳුමත් ඔයාට ගන්න පුළුවන්. ඒක ලාභයි අරගෙන යන්න කියලා. එයා ඒක ගන්නවා. අරගෙන යන්නේ හරි හිතේ සතුටෙන්. ඊළඟ පඩිදාටත් එයා එන්නේ අපි ළඟට. මොකද අර සතුට එයාගේ පපුවේ වැඩ කරනවා. බිස්නස් කරද්දී බුරියානි පෙන්නලා පාන්වා ටික අපලා කස්ටමර්ස්ලාට කොචෝක් දාන්න බෑ නංගි. එයා තමයි අපේ දෙවියා. එයාව සතුරු ගොල්ලොත් විතරයි අපි රැකෙන්නේ. තේරුණාද? ඒකයි අර අලුත්ම පැඩන් එකේ පාටි ඩ්‍රෙස් අපි දැම්මේ නැත්තේ. ඔයාලට ඕන නම් කියන්න මං ඩිස්කවුන්ට් පිට අරගෙන දෙන්නම්. ඒව බැංකොක් වලින් ගෙන්නන්නේ මගේ යාළුවේ. කොස්ට් එකට මං අරගෙන දෙන්නම්. අසංක කියාගෙන ගොස් දිග සුසුමක් ඉහළට ගත්තේය. යුවතියන් හතර දෙනා මූණට මූණ බලාගත්තෝය. තමා වැරදි මිනිහට කටුව දික් කළ බව ඔවුන්ගේ මූණින්ම පෙන්නේ. අහගත්තද? පුතා උත්තර නොදුන්නා නම් මං දෙන්නෙත් උත්තරේමයි. ඔයාලා දන්න බිස්නස්. පතිරිගොඩ මහතා ඔවුන් අතර නෙමින් කිව්වේ සිනාසෙමිනි. අසංකතම් මාමාණ්ඩිය දෙස බලා වඩාත් පුළුල් ලෙස සිනාසුනේ. අසංකවට ඇත්තටම ප්‍රිය කලේ. කුඩාම කාලයේදී තමාව පාසලෙන් එක් කරගෙන යන්නට පවා ආවේ දොහුවේ. ඔහු ඉදිනවල අසංකව පාසලේ ගේට්ටුව ළඟදී ආදරෙන් හිස අතගා වාහනයට නංවාගෙන ආ සිටි ඔහුට මතකය. මෙහෙම කොල්ලෙක් මගේ බෑන වෙන්න යන එක ගැන මට හරි සතුටුයි. පුළුවන් නම් ওই ළමයිත් මේ වගේ කෙනෙක් හොයාගන්න. ඔහු කිවි හර්ෂණගේ මිතුරයන් දෙස බලාය. හර්ෂණි හිස ඇල කර බලන්න හැටි වැනි බල්මක් මිතුරයන් වෙත බැලුවාය. ඇය උන්නේ පරාජය අඳුරු සෙවණලි මුහුණ මත තබාගෙන. පුතා අද විජය කුමාරතුංග වගේ. ෂා හරි ලස්සනයි. හැමදාම මේ කිට් එක අඳින්නකෝ. මාමා කියද්දී අසංක දෙතොල්පට තද කරගෙන හර්ෂණී දෙස බැලුවේ. ඇයි ඉවත බලාගත්තාය. මාත් හිතුවේ එහෙම අඳින්න තමා මාමේ. අම්මත් කිව්වා ලස්සනයි කියලා. අසංක හර්ෂණගේ හිත සිතාමතා රිඳවන්නට සිතා කීවේ. "කෝ අම්මා." අසංක තව ටික වෙලාවක් කතා කර ඉඳ හර්ෂණීගෙන් ඇසුවේ. "අම්මා කුස්සිය යන් අපි විනාඩියෙන් එන්නම්." ඔයාලා තව ස්නැක් එකක් ගන්න. එසේ ගියා හර්ෂණී අසංකත් සමග ආවාය. මගදී ඇය ඔහුගේ අතක් අල්ලා ගත්තාය. මොනවාද අසංකයි අර කරපු වැඩේ? එයාලත් මොනවා හිතන්නේ නැද්ද? ඇයි කිව්වේ නොරිස්සුමනේ. ඔයා කියන්නේ ඔයාලගේ යාළුවෝ තුන් දෙනාට අපේ බිස්නස් එක බාල්දු කරලා දාන්න කියලාද? මං කිව්වේ ඇත්ත. ඒ පාටි ඩ්‍රෙස් එකක් ගන්න මෙයාලටවත් වත්කමක් නැතුව ඇති. ඔයා හිතුවද මේ හිඟන කෙල්ලෝ කියලා? හොඳට සල්ලි දිනවා. සල්ලි තියෙනවා නම් මේ ෂොප්ස් වල රස්තියාදු ගහන්නේ නැහැ. ගියා සිංගප්පූරු ගත්ත ඇඳුම්. හරි ඔයා හරි තමා. මං හරි කියලා මම විතරක් නෙමෙයි කියන්නේ. වගේ තාත්තත් කියනවා. ඒකනේ තාත්තා ඔයාටම මාව බඳලා දෙන්නේ. මරු මාමයි බෑනයි. ගිහිල්ලා නැන්දවත් අල්ලගන්න. හර්ෂණී අසංකේක අතාත ඇහැර අඩවන් වූ බැල්මක් ඔහු වෙත හිලුවාය. අම්මේ මෙන්න මම අමාරුවෙන් ගෙන්න ගත්තා. මෙයාට එන්න දැන් පාරක් අමතක කියලා. හොයාගෙන ඇවිත් තියෙන්නේ. කුස්සියට ආපසු හර්ෂණී අසංක දෙස බලා කට ඇද කර කීවාය. හර්ෂණීගේ මව අසංක දෙස බැලුවේ කරුණාබර දෙනිතිනි. වැඩ නැන්දි. මං ගිය සතිය ආවා. එතකොට පුතා ගෙදර වුන්නේ නැහැ. අසංක ඔළුව ගසා බිම් බලා ගත්තේ. අද ලස්සන කිට් එකක් ඇඳලා තියෙන්නේ. ඇය කියද්දි හර්ෂණී සිනාසුණාය. මේක ඇඳගෙන මට ගෙඩ ගොඩ වෙන්නත් එපා කිව්වා. මෙහෙම ආවම මෙයාගේ යාළුවන්ට මාව අඳුන්වලා දෙන්න ලැජ්ජා ඇති. මේ මොඩිගේ කතා පුතා ගණන් ගන්න එපා. ඔයා එහෙනම් අම්මා එක්ක කතා කර ඉන්න. මං සාලෙට යනවා. ලොකු දෙයක්. අසංක හර්ෂණී නොයසන් ලෙස කීවේ. එහෙත් ඒ ඇයට ඇසුනේ. තරමක් දුර ගොස් හර්ෂණී රවා බැලුවාය. මම කඩලට් එකක් කන්න දානේන්දි. උණුනෙන් බෙද තිබෝ කඩලට් පිගාන දෙක අසංකට එකක් දෙකක් කන්නට ආශාවක් ඇතිවේ. ගන්න පුතේ එකට 10ක් ගන්න. ලීලා මහත්තයාට අර ප්ලේට් එකකට සෝස් ටිකක් දාලා ගේන්න. असंक काटलट එකක් අතින් ගෙන අසලව කුඩා කෑම මේසේ පිටුවකට බර විය. පතිරගොඩ මහත්මිය තම අනාගත බෑනා දෙස බලා වුණේ ආශාවෙනි. අම්මා පුතා එක්ක මුකුත් ළඟදී කතා කළේ නැද්ද? එයා සද්දේ අසංකගේ සිත නොසන්සුන් විය. ඔහු ඒ ප්‍රශ්නේදී වෙනදාටත් වඩා හිර විය. මේ දවස්වල අම්මටත් හරියට වැඩ නැන්දි සීසන් කීට්ටුනේ. එහෙම කියලා මේ වැඩ ප්‍රමාද කරන්න බෑනේ පුතා. දැන් ඉතින් පිළිවෙලක් වෙන්න ඕන. කට්ලට් දෙක තුනක් කන්නට ඔහුට තිබූ ආශාව තරංග වී ගියේ ඉබේටමයි. असंक अत पिस्दागिन कल्पनाट बैठुने जीविते गेन नोतेरन युगकदी मे तीर्ण गन्नट उदव वन लेस तमा हेसुरुने अपराधयई ओगे सिते ओहूट कीवे දැන් හැරෙන්නට කාලයක් අවස්ථාවක් නැත අවුරුද්දෙන් පස්සේ නැකත් බලමු කියලා අම්මයි මායි කතා වුණේ මොනවද ඉතින් බැඳ ආවා අපේ අලුතෙන් මොනව හිතන්නද ඔයාලා දෙන්නට මොනවද අඩු විනෝදෙන් ඉන්න තියෙන්නේ අම්මා ජීවිත කාලෙම හම්බ කළා මේ මාමා ලොරි එක හැපි හැපි හම්බ කළා ඒව ඔක්කොම ඔයාගෙනේ असंक करबागिन असा उन्नी इक्मनट गिदर यन्नट एत्नम यई ओहट सितुनी प्राण भुक्ति अरकक मेकक तियागन्ने मामा अवृद्धिन पस्से ओक्कम හර්ෂණිට ලියන්න ඉන්නේ මාමත් කියන්නේ දැන් හම්බ ගලා ඇති කියලා බිස්නස් නවත්තන්නද මාමා යන්නේ නෑ ඒත් නැහිගෙන කරන්න නෑලු මාමටත් දැන් ලෙඩ පුතා අසංකට සියලු දේ මොහොතකට අමතක වී මාමා ගැන දුකක් උපන්නේ ඔහු නොවන්නට අද අම්මාත් තමා සෑහෙන පමනකට අසරණ වී රෑ කෑමෙන් පසු හර්ෂණියගේ මිතුරියන් ගිය. ඒ අද්දි 10ක් පසුයි තිබුණි. අසංක ගේට්ටුව ළඟදී ඔර්ලෝසුව බැලුවේ. මේ රෑ මෙහෙම කිල්ලෝ යන්න හොඳද? ඔහු අසද්දි හර්ෂණියත් අසංකගේ කැබ් රථයට බර වෙයි ඔහු දෙස බලා සිනාසුමේ. දැන් එහෙම තමා. ඔයත් එහෙමනේ නේද? ඔන්න මායක ගෝරි පටන් ගත්තා. පටු මාවත පහළුවේ. ගේට්ටුව ළඟ තිබූ ලාඳුරේ අසංකත් හර්ෂණියත් තනිවී වුණා. අපි කවදද මැරි කරන්නේ? හර්ෂණිය ඇසුවේ වාහනේ බතට බර වෙයි අසංකගේ දෙයතින් අල්ලාගෙන. මන් නෙමෙයි තීරණය කරන්නේ. ඔයා ආස කවදද? එහෙම විශේෂයක් නැහැ. මට නම් හෙට උනත් ආසයි. අසංක කතා කළේ නැත. ඔහුට සිතන්නට ඕන ඇවිය. එහෙත් සිතින් පළක් නැත. මේ ඉන්නේ තම අනාගත බිරිඳ නම් ඇය සෑහෙන වෙනස් විය යුතුය. ඇය බිරිඳ ලෙස තමා පිළිගන්නවා නම් ඇයව වෙනස් කරගත යුතුය. එහෙත් ඒ උදෙසා විශාල කැපකිරීමක් කරන්නට අසංකට පණක් නොතිබිණි. මොනවද අනේ කල්පනා කරන්නේ? හර්ෂණී මුව තද කරගෙන සිනාසී ඇසුවාය. මට ගහන්නද හදන්නේ තනි කරගෙන අනේ නෑ අපි නිපල්ලුනේ මම යන්නද රැය වෙනවා අසංගේ යතුරු අතරගෙන කීවේය හර්ෂණිය ඕදෙස බැලුවේ වෙනස්ම බැල්මකිනේ මට කිස් එකක්වත් නොදෙයිද යන්න හදන්නේ අසංක වාහනේට පයත් තබා හර්ෂණියගේ කම්බුලස් සිපගත්තේ හර්ෂණිය ඔහුගේ උරිසක් අල්ලා වඩාත් තදින් ඔහුගේ කම්බුලස් සිපගත්තේ මෙහෙම දීලා මදි ඇය මූණ ඇඹුල් කර කීවාය ඉතුරු ටික දුන්නා කියලා හිතාගන්න මම යනවා good night අසංක රියපණ ගන්නවා යලිත් වතාවක් හර්ෂණී දෙස බැලුවේ. හිතන්නට යමක් තිබුණද ඔහුගේ හදවත බරය. වාහනේ හයි ලෙවල් පාරට දමා ඔහු පැදුවේ ඊතා සෙමිනි. ඒ තරමටම හිත නොසන්සුන්ව තිබුණි. හේතුවක් නැතුවම අසංකගේ සිතට ඡායා ඇතුළිය. ඔහුගේ මූණ පුරා තුනී හසරල්ලක් ඇදී ගියේ ඉබේටම. ඔබරුව ඡායා සැඟවේ පායා. ඒ ගීපදේ ඔහුගේ මූකට ආවේ ඉබේටම.